්‍රද සමාජත්කා රංශය නිරන්තර අධීක්ෂණය කරහා ඇවු නිරන්තර ස්වාබැලීමගින් තමයිස්වාමේනි මේ ජලාවශ්‍යතාවේ තියන ප්‍රදේශ හරියට හඳුනාගන්නේ. සමහවිට බලන ඔබටත් ගොඩක් වෙලාට මටත් මෙතන ප්‍රශ්නය විදිහට පේන්නේ ජනාවට වාමන්හස ොන්න වතුරට නෑම අපේ මැදිහත්තමේ නවුන්ට පරිදු පාජලි කම්මුණනාක්නක. වතුරත් එක්ක ඔවුන්ට තිබුණ එකම ප්‍රශ්නය පිපාසාව නෙවෙයි. වතුර නිසා ඔවුන් තවත්. සංකීර්ණ ප්‍රාර්ක සමාජ ැලු ගන්නාවට මහන පලා තියෙනවායි කුුණ කතාාව හෙන් අපිට දනගන්න ලැබුණ මේ ඔබ දකින්නන්නේ වගේ කතාවක්. අපට තියන් පස්සෙනමයි ජලය එදාන්දලාම් පශ්නේ ඉතින් මේ හේතු නිසා සමාජ්‍ය ආර්ථක සංස්කෘති සංස්කෘතික කියන හැම ප්‍රශ්යක්ක්ම ඇතුවෙලා තියෙනවා. ඒක අපේ වතුර බොන්න කැමතින පිටික්නෙර එතකොට අපේ නෑද ඒවත් මේගේ රැඳ ඉන්නේන බාහිරම පිටික් කෙනෙ ැවල මේ ෝගේ පදිංචි නොවලකොට සිම කර්මාන්තයක් ගොවිතනක් එතකොට වල්ලා ලිහානි අරෝමේ වහෙම ජනතාව වැඩී නගේ බලපෑ මඩුව නොනෝ එති මේ ඉන්න පිරිස මේ මේ උංචි දේනිසා ලොකු ප්‍රහිල්කාාවට මතු ලාතින ඉතින් දැන්තු ජුවම වකුගඩු ප්‍රශ්නය ලපාන කොට වාව සමාජය ප්‍රශන ගොඩාරයක් පීනවා ඒවා අවධනයට ලක් නොෝන ඉතින් මට අප මං අවරු තියක් කනම හිටවෙල්ලා ඒ මට හොඳට දැල්ල රම සංවේ ස්වාමන් වාස යෝග කන්දර ඇත්තරම මෙයෝගේ කාරණ සාමාජයේ වශයක හොඳ වල පනිස්වාමනී. පිවිතුරු පැම්පූජ මේ පුන්නේ ව්‍යාපෘතිය මෙහි තේමාව ඉතාම සුන්දරයි. මේ දන් දෙන්නේ ජීවිතයයි ඒ අර පින්වන්ත මහත්තයක් කියපු කතාාවේ. ඒඇ මොයිස් කට්ටක අප අහපු ඒ දෙයින් අපට තේරෙනවා මේ පිවිිතුර පැම්පූජා පුුණනිව්‍යපෘතියත්තෙක් ඒගොල්ලන්ට ජීවිතය ලැබිල තිේ නොනේ මේ වතුරබින්දුව අහිමමිීම නිසා එහමනත්තම් පිරිසසිුදු පානීය ජලය අහිමීම නිසා අපි ටින ෝ ගලට බොඩ වතුරටක විතරයි නැතිව නේ කියලා නමු ඒගොල ජීවිතයම නැති වෙලති වෙල තිෙන්නේෙ. මේ පිනිිවැෑපති අපි සිද්ධ කිරීම ඒගොල්ලන්ට ජීවිතය ම හා දුන්නා සමානයි. එත අපිට මේකින් තේරු ගන්න යෙන්නේ අපි උතුම් පුුණ්්‍ය සංකල්පනාවකින් යමක් කරනකොට එක කොයි තරං ක්ෂේත්‍රවලට බලපානවාද. මේ පැම්පූජාවගෙන බුදුරජන් වහසක දේශනාව තියෙනවා දැන් එක අවස්ථාවක කෙනෙක් අනවා සාවාමීනී භාග්‍යතුන් වහස දිවරෑ දෙක පින් වැඩින්නේ මොනවාකළුද්ද. එතන බුදුරජන්හස දිවාරාත්වී පින් වැඩෙන පිංකා ගනාවක් ගැන දේශනා කළ. එත එකක් තමයි? පපංච උද්ධ පානච්චය යංකිෙනෙක් පැම්පොකුණු සකස් කරනවන. ලිං සකස් කරනඕන. ඒ පැම්පොකුණු සකස් කරනෙන ලි සකස් කරන කෙන දිවාරය පින් වැඩෙන පින්කමක් කර ගත්තේය. එකට හේතුව අර පැම්පොකුණින් අර ලිදින් දිවාරය දිකීම මිනිස්සු මේ පහස්ුවක් ලබනෝ. ඒක මිනිස් විතර කිය බැෑනි. ඇත්තු පහසුවක් ලබනව ඉළඟට ඒ ලිදක් සකසුනට පස්සේ ඒ අවට සකස්තුෙන පිළිවෙල. අපිට හිම එක පාර කියන්න බෑදැන් අපි ඒ එක තේරෙන නොඳටම අනිතෑගේ අදස්සානකොටනේ. ඒ නිසා අපිඒ කරන පුංචිදේකින් මේ පින්කෙරන්ට කැමතියයට පින ගැන තලත් වැඩිපුර සතුටක් උපදුව ගන්නක හේතුවක් කරගන්න පුළුවන් සංසාර ගමනී පැන්පූජා කරල සැපවත්තිචි ජීවිත ගණනාවක් ගැන පඒ බනපොත්තුල සඳහන් වෙනවා ඒ ඉතිං ඒ බනපොත්තුල සඳහන් වෙන්නේ මම ඒ වගේ කියනවා මං මට අවස්ථාව ලැබිච්චි වෙලාවී එකක්ක මේ එක පැම් බඳනයි මං පූජා කර ගත්ත. එහි විපාහක බලන්න සංසාර ගමනී කොතැනක හිටියත් මට වතුර නෑ කියලා ප්‍රශ්නය කටගත්ති නයැගෙනවා. එතකට මේ සංසාරක් ගමන අපි දකිනෝන අපිට දෙ ලෝකේම වී අන්තර්ාල ක්‍රමයත්තික්ක. ක ගඩාදදිව ල අපි කින්න ලබෙනවා. වතුරු නැතිනිසා අසරන විචි ජීවිත අපි දකිනවා. ඒන අසර එෙනකම් බලබල අපි කරන්න ඕන අන්නයට පහසුව සැලසීම උදෙසාම අන්නට කොච්චර පහසුව සැලසිනවාද කියලා දැන දෙන මේ පින්කං කරනගනි ඒ ඒ පින්කං කරගඩ යම්පමණකින් හෝ ශක්තියක්ත්තියෙන කෙනෙකුට තව තව තාසා ඇති කරගන්න පුළුවන් මේ වගේ දේවල් දෙකලා අේ අප වතුර ටිකක් දෙනකොට ගොලට තව කොචරහසුව ලෙනවාද ම මතක එක තාත්තකිනෙක් කිය නවය අපේ පිවිතුර පැම්පූජාපුන් නිව්‍යාපෘතිීම මම ඒ විඩියෝ ටේක තමයි එක දැක්කේ එක තාත්තකිනෙක් කියනවා අපේ දූලා ඉස්සර මේ ලවන සහිත වතුරබීල ඒගොල්ලගේ දත් තව පැහැගෙන් වෙලා අපේ තරන්න දූලට හිනාවින්නඩ බැරුව හිටියා. දෙැම්ම පිරිසුදු වතුරුබීලා ඒගොල්ලෝ හිනාහවෙලා හරිදී. ලනක තාතකෙනකට කොච්චර සංවිදිී වනාාදනේ දැ මේ පැත් අපි කවදාවත් සමමාන්ට හිතන්නේ නැති පෙත්ත. එනිසා මේ ධනි පූජා කරන දන්දින පින්වන්තයා ගෙන භාග්‍යතුන් වහන්සේ වදාලි ශස්තෘූන්හන්ස වදාලි හරියටයා මහා වැස්සක් වගේකිනවා. මහා වැස්ස කියනෙකින් ගොඩා ක්දීවල් සිද්වෙෙනවා. මහාවැස්සින් අල් උල්පත් ප්‍රාණවත්තිනෝ. මහාවැස්සින් වව්පකුණු පිරියන. හවැස්සින් ගස් ්‍රාණුවත් වෙනවා මහවැස්සින් සත්තුන්ට සිලස ලැබෙනවා මේ පොළොව පෝෂණය වෙනවා. ඒ වගේ දන්දින්ට කැමති ධනපති පින්වන්තය නිසා. මේ ලෝකයට සැලසෙන සුවය සැපය ප්‍රමාණ කරන්න බෑ. එනිසා මේ පිංමතුල්ලාත් දන්දිින්ට අදිෂ්ඨාන කරගන්න කියල තමයි අපිට මතක් කරන්ති. මෙම වටිනා ඩිය ැබීමට, ෝ YouTube චනලයේ සබස් ්‍රයික්කර සීංහ සලකුුණො වන්න.